දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් නිවුස් ෆස්ට් රාත්‍රී 7 සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුරේන් සංජය පෙරේරා. මම සිරින්ද පියස්තේකර අදත් සුබෘතු පරිදි ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රහය නොදැක්විය යුතුයි. විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. තවත් ජාතික සම්පතක් විකිණීමක් සම්බන්ධයෙන් විපක්ෂයෙන් හෙළිදරව්වක්. ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුද? ගෝටා 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 පමණමයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන සටන අපි ඉදිරියට ගෙනියමු. අගමැතිගෙන් රාජ්‍ය සේවා කොමිසමට කැඳවීමක්. විදුලි කණුවක් යට රාත්‍රියේ අකුරු කරන මහියංගනේ ගයත්‍රීගේ හා මෙතුන්ගේ කතාව. ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත. එළමෙන සතියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව නිවුස් ෆස්ට් තබන සටහනක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය මෙවන විට ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වන නියෝජිත කණ්ඩායම ඉදිරි දින දෙක තුළ ජිනීවා බලා පිටත්වෑමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මරපණ මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට නියෝජිත පිරිසේ සෙසු සමාජිකයන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාත ආර්යසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඒ නිරිපුල්ල යන මහත්වරුන්. මානව හිමිකම් පිළිබඳ මහකම සැරසුරේගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ වාර්තාව ලැබෙන 20 වනදා සලකා බැලීමට නියමිතයි. ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහකත්වය දක්වා ඇති ඊට අදාළ යෝජනා සම්මතය ලැබෙන 21 වනදා දින සලකා බැලීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සිය මතය ප්‍රකාශ කළා. එහිදී රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාණ්ඩුවට යෝජනා 4ක් ඉදිරිපත් කර තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රහකත්වය නොදැක්විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය 2015 සැප්තැම්බර් 28 වනදා නිකුත් කළ 30 ඇල ඉරාක් 60 දරන වාර්තාවේ ඇති චෝදනා කිසිවක් ශ්‍රී ලංකා ආණ්ඩුව පිළි නොගත යුතුයි. විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකීන් හා විමර්ශකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාව තුළ දෙමුහුන් යුද අධිකරණයක් පිහිටුවීම වැළැක්විය යුතුයි. 2016 අංක 14 දරන පනතත් 2018 අංක 5 සහ 24 දරන පනත් දෙක අවලංගු කර ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයේ නව නීති සම්පාදනය කළ යුතුයි යන්න එම යෝජනා 4යි. විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටින්නේ ජිනීවා නුවරින් එවන් අධීක්ෂණයක් සිදුවන විට ශ්‍රී ලංකාවට ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් කුමටද යන්න පිළිබඳවයි. ජාත්‍යන්තරය හමුවේ රට අභියෝගයට ලක්වැති පසුබිමක දේශපාලන වේදිකාවේ මේ ආකාර විවිධ මත පළවද්දී ඉදිරි සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 40 වන සැසිවාරය තුළ සැබෑවටම සිදුවන්නේ කුමක්ද? මම නම් දකින විදියට ලංකාවට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ මේකේ. UN ප්‍රඥප්තිය 2015කට සමානයි. 20 වෙනිදා එතන කතා වෙන්නේ UN මහකොමසාරිස්ගේ වාර්තාව. 2014දී ලියපු එක එක සසඳනකොට මේක ඉතාමත්ම හුඟක් වෙනස්. මේ වාර්තාවේ UN මහකොමසාරිස් කියනවා ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හොඳ පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම ඒගොල්ලන් කියනවා ඕගලන්ගේ ප්‍රගතිය සෑහෙන හිමින් තමයි තියෙන්නේ. විශේෂයෙන් නඩු විභාග හිමින් යනවා කියලා. උදාහරණ වශයෙන් තජුදීන් ඝාතනය. ඒ විභාග හිර වෙලා කියලා ඒගොල්ලන් පෙන්නනවා. නමුත් ඒ එක්කම ඒගොල්ලන් පිළිගන්නවා අපේ ආයතන ශක්තිමත් කියලා. ඉතින් සමස්තයක් වශයෙන් බලනකොට UN මහකොමසාරිස් තුමියගේ වාර්තාව මම දකින විදිහට ලංකාවට ධනාත්මකයි. කොහොමටත් 2014දී ලියපු වාර්තාවට වඩා හුඟක් ධනාත්මකයි. ශ්‍රී ලංකාව නියෝජනය කරන අපේ කණ්ඩායමට පුළුවන් යම්කිසි අඩුපාඩු කතා කරන්න. අපිට නැවත අවුරුදු 2ක් කල් දෙනවා ඒක කරන්න. UN මහකොමසාරිස්විත් කියන්නේ මේකයි. එයා කියන්නේ හයිබ්‍රිඩ් උසාවිය සහ
මේ විශ්වීය නීතිය අපිට අපි වෙත යොදන්න තියෙන්නේ අපේ උසාවි ක්‍රමය හරියට ක්‍රියා කළේ නැත්තම්. අපේ උසාවි හරියට ක්‍රියා කළොත් එහෙනම් පිට රටෙන් බලපෑම් එන්නේ නැහැ. කවුරු හරි මේ රජේ මොනවද කරේ කියලා ඇහුවොතින් පළවෙනියට මේ රටේ කට්ටිය මේ රජේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ කට්ටිය කියන්නේ අපි රටේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ඇති කරන්න වගේම රාජ්‍ය සේවකයන්ට කොන්ද පණ ඇතුව වැඩ කරන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇති කරයි කියලා. ඇත්තටම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැන් කොන්දක් ඇතුව වැඩ කරන්න පුළුවන් හයිය දීලා තියෙනවද පිටිකල මේ ආණ්ඩුව විසින්? ධනංජය, දැන් මේ ස්වාධීන කොමිෂන් සභාව අතර එකක් තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව. දැන් හෙට දිනේ මේ කොමිෂන් සභාවට සිද්ධ වෙලා තියෙනවා අග්‍රාමාත්‍යවරයාගේ දැනුම් දීමක් අනුව අග්‍රාමාත්‍යවරයාව මුණ ගැහෙන්නේ, කියන්නේ සාකච්ඡාවක් සඳහා. මේක මේ විශේෂ තත්ත්වයක් අධ්‍යාපනයට අදාළ. ධනංජය, ඒ කියන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ට අගමැතිවරයා ගිහින් මුණ ගැහෙන්න බැයිද, සාකච්ඡා කරන්න බැයිද පිටිකල? එතකොට ස්වාධීනත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් රාජ්‍ය සේවා කොමිෂමේ සභාපතිවරයා මේකට සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම ධනංජය, රාජ්‍ය සේවා කොමිෂමේ තියෙන උපකමිටු දෙකක් අධ්‍යාපනයට සෞඛ්‍යයට අදාළව, මොකද මේ පිරිස වැඩි හින්දා, ඒ කියන්නේ ඒ ශේත්‍රවලට අදාළව උපකමිටු දෙකක් පිහිටලා තිනවා. ඒතර අධ්‍යාපන උපකමිටුවේ නිලධාරියෙක් හෙට මේකට සහභාගී වෙනවා, සහභාගී නියමිතව තියෙනවා අග්‍රාමාත්‍යවරයාගේ දැනුම් දීම අනුව. ඇයි මේ අධ්‍යාපන කමිටුවේම මේ සමාජිකව ගිහිල්ලා හම්බෙන්නේ? මොකද මේ අධ්‍යාපනයත් එක්ක තියෙන සම්බන්ධ. ධනංජය දන්නවා මේ ආණ්ඩුව පත් වෙනකොට ජාතික පාසල් ලංකාවේ 353ක් තියෙනවා. ඒ 53න් 106ක විදුහල්පති පුරප්පාඩු තිබුණා. කියන්නේ විදුහල්පතිවරුට වැඩ බලන විදුහල්පතිවරු 2015 මේ ආණ්ඩුව ආපු හැටි ඒ ජාතික පාසල් 106 සඳහා ක්‍රමිකව, කියන්නේ ක්‍රම, කියන්නේ නියමිත විදිහට, කියන්නේ ක්‍රමිකව විවස හර විදිහට විදුහල්පතිවරු පත්කරන සම්මුඛ පරීක්ෂණ තිබ්බ. නමුත් ඒක උනේ නැහැ, වෙන්නේ නැහැ යම්කිසි හේතුවක් උඩ. ඊට පස්සේ විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව 302 දක්වා ඉහළ යනවා ජාතික පාසල්වල. ඒ පුරප්පාඩු වරන 2018 අවුරුද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වලා තෝරගත්තා කියලා ඇස්තුව රාජ්‍ය සේවා කොමිසමට යවනවා. රාජ්‍ය සේවා කොමිසම ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ පසුබිම උඩ තමයි ඔය හිත කියන ඔය සාකච්ඡාව තියෙන්නේ. ධනංජය, ඔව් පිටිකර අපි දැක්කා මේ ආණ්ඩුව බලයට එනකොටම 100 ගානක තමයි විදුහල්පතිවරු පුරප්පාඩු තියුණේ. අපි දැක්කා එක අවස්ථාවක ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේ මේ ගැන විමසනවා. ඒ විමසනයේකට අමාත්‍යවරයා ඒෂභාර අමාත්‍යවරයා අඛිල විකාශකාරී සම මහත්මයා උත්තර දෙන්නේ 2008 2018 වර්ෂයේ මාස 11කටත් පස්සේ. ඒ වෙනකොට මේ පුරප්පාඩුව දෙගුණ වෙලා තිනා. දැන් ඊටත් වැඩි වෙලා තිනා. මේ අය මේ වැඩ බලන ගුරුවරුම විදුහල්පතිවරුම තියාගෙන යන්න හේතුව මොකද්ද? ඇයි මේ තවත් මේක මේ විදිහට වැඩි වෙන්න දීගෙන බලාගෙන ඉන්නේ? ධනංජය, රේකී අමාත්‍යාංශය යටතේ පාලනය සෘජුවම් පාලනය වන පාසල් තමයි මේ ජාතික පාසල් කියන්නේ. ඒක මේ පාසල් වල යහපත් හොඳ පරිපාලනයක් තිබ්බොත් තමයි මේවා, ඒ කියන්නේ අපේ ගෙදරදී දෙමාපියෝ දිහා බල්ලා දරුව හැදෙනවා වගේම පාසල්වලදීත් විදුහල්පතිවරයා දිහා බල්ලා දරුව හැදෙනවා. එතකොට පාසල්වල හරි පරිපාලනයක් තියෙන්න ඕනි. ක්‍රමවිරෝධී විදිහට විදුහල්පතිවරු පත් කරලා පාසල් පවත්වගෙන යන්න බෑ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව සැලකිල්ලට ගන්නේ නැතුව තමයි 2018 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පුරප්පාඩු පුරවන්න දැන්වීම කැඳවන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරීන් සිටිය යුතු අනිවාර්ය ජාතික පාසල් ලංකාවේ 64ක් තියෙනවා. 2-3 ශ්‍රේණියේ දරන ඕනේ දාලා 84ක් තියෙනවා. මේවා සලකන්නේ නැතුව අධ්‍යාපන අමාත්‍යාංශය ඕනම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන් ඉදිරිය දානවා. එතෙන්දී නිර්ණායක විදිය දාන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ කියන්නේ සඵලතාව, කුසලතාව සහ දෙමළ භාෂා ප්‍රවීණතාව වගේ දේවල්. මේවා උඩ කියන්නේ පළපුරුද්ද තියෙන විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණි නිලධාරීන්ට මේ පාසල්වලට ඉල්ලුම් කරන්න බැරි වෙනවා. රාජ්‍ය සේවා කොමිසම දැන් තමයි කියන්නේ මේක වැරදි කියලා. හැබැයි දැන්වීම දානකොටම මේක තීරුම් ගන්න තිබුණා. දැන් වෙලා තියෙන්නේ පත්වීම් කල් ගියා. නැවතවතාවක් කල් යනවා. ඉස්සරහට මැතිවරණ එන්න පුළුවන්. ඒ අනුව මේ පත්වීම් කරන්න වෙන්නේ නැහැ. දැන් මේ පසුබිම උඩ රාජ්‍ය සේවා කොමිසම කියනවා නැවතවතාවක් ආයුධම් පත්‍ර කැඳවන්න, ගැසට් කරන්න කියලා. අග්‍රාමාත්‍යවරයා හෙට රාජ්‍ය සේවා කොමිසම කැඳවලා තියෙන මෙන්න මේ පසුබිම. අපි කියන්නේ ජනාධිපතිවරයාටවත් රාජ්‍ය සේවා කොමිසම කැඳවන්න බෑ. එහෙම කැඳවුවම මේ ස්වාධීනත්වයෙන් නැති වෙනවා. ධනංජය, යහපාලනය කියලා කොමිෂන් සභා පීටෙව්වා නම් ඒවට ස්වාධීනව වැඩ කරන්න දෙන්න ඕන. අග්‍රාමාත්‍යවරයා කැඳවූ පමණින් මේවට යන කොමිෂන් සභාවල ස්වාධීනත්වයේ බඳ අපිට ප්‍රශ්න හදන කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයින් කවුද?
මේවනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම ඒ පිළිබඳව විවිධ මත පළ කරනවා. මේ ඒ ආකාරයට පළ වූ මත කිහිපයක්. ඉතාම පැහැදිලිව අපිට පේනවා මේ ජනාධිපතිවරණයේ ජයගත හැකි ජයගත යුතුයි ජය ගැනීමට අපි කොන්දේසි කිහිපයක් ඉටු කරගන්න ඕනි. 2010 ජනාධිපතිවරණයට අපි යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනප්‍රියතාවයේ හිණිපෙත්තේ. හැබැයි අපි මොකද කරේ? අපි නෝනායි මහත්තයා විතරක් ඉන්න පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂෙත් අපේ ගොට්ට එකතු කරගත්තා. තාත්තයි දුවල දෙන්නයි විතරක් ඉන්න පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂෙත් අපේ ගොට්ට එකතු කරගෙන හදන්න පුළුවන් පුළුල්තම සන්ධානය හැදුවා. මහින්ද මහත්තයා 158ක් කරගත්තා. හැබැයි 2015 ඡන්දේ එනකොට අපි ජනප්‍රියතාවයෙන් වැටිලා හිටියේ. අපි මොකද කරේ? ඉන්නවක්කාවත් කොනිත්තල අර පැත්තර තල්ලු කරා. 2019 දී ඕනි දිනන්න නම් අපි අනුගමනය කරන්න ඕනි 2010 උපක්‍රමය. අපිට 2019 ඕන වෙන්නේ පරදින්න නම් අන්න හොඳයි 2015 උපක්‍රමය. තමුණාසලෙන් ඇහුව විමල් විරෝන්ස මන්ත්‍රීතුමා කාවද ඕනි කියලා. එකම නමයි හැම කටින්ම පිටත් උනේ. ගෝටා 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 පමණමයි. අපි ඉදිරියේදී එකතු වෙනවා නම් එකතු වෙමු. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ එකතු වීම සම්බන්ධව ජනාධිපතිතුමා දැන් දිගුවැරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් දිගුවැරලා තියෙනවා. සමහර උදවිය එක එක දේවල් කියනවා. අපි ඒව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එකතුනේ නැත්තම් ඊළඟට අපි තනියම නම් මැතිවරණ වල ඉදිරිපත් වෙන්න සටන් කරන්න අපිට පුළුවන්. ඉදිරි ජනාධිපතිවරණේ නැවතත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන සටන අපි ඉදිරියට ගෙන යමු. එක්සත් ජාතික පක්ෂය ඉතා පැහැදිලිවම අපේ පක්ෂයේ නායකවරුන් සියලු දෙනා සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම අපේ පක්ෂයෙන් මේ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා. නෑ එහෙම අවසාන තීන්දුවක් නෑ. මම ඒ එකමතික තීන්දුවක් ගත්තොත් එහෙම වෙනවා. එහෙම නැත්නම් පක්ෂයේ අපේක්ෂකයා කවුද කියලා සමහරක් වෙලාවට ඡන්දයක් විමසන්න පුළුවන්. අපි නම් කරලා අභ්‍යන්තර නම් කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ, කරුණ ජයසූරිය, සජිත් ප්‍රේමදාස. යන තුන්දෙනා කෙනෙක්ද? ඔව් ඒ තුන්දෙනා එක්කෙනෙක්. හදවත් යාකරන රන්මාවත් ව්‍යාපෘති යටතේ සංවර්ධනය කළ මාර්ග 200ක් ජනතා අයිතියටපත් කිරීමේ ජාතික උත්සවය අද පෙරවරුවේ මාවනල්ලේදී පැවැතුණා. එය අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3000කට අසන්නයි. මාවනැල්ල, ගම්පොළ, මාවනැල්ල රඹුකන සහ මාවනැල්ල සිට අරණායක දක්වා දිවෙන සංවර්ධනය කළ ප්‍රධාන මාර්ගයක් අද මෙලෙස විවෘත කෙරුණා. අද රුපියල් මිලියන 8000ක වටිනා මහා මාර්ග කිලෝමීටර් 50ක් අපි විවෘත කරා. අපේ සැලැස්ම අනුව මහනුවර ඉඳන් හම්බන්තොට යන මාර්ග පද්ධතියක් අපි ඇති කරගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි, කොළඹ වටේත් කොළඹ ඇතුළට එන්න අලුත් මාර්ග දානවා. දෙවනුව තියෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් දැන් සැලැස්ම හදලා තියෙනවා කුරුණෑගල ඉඳන් තිරුකුණාමලයට යන පාර. ඉන්දියා නාන්දු අපිට උදව් කරනවා තිරුකුණාමලයේ ඉඳන් වවුනියා හරහා මන්නාරමට පාරක් දාන්න. මේ මාර්ග පද්ධතිය නිසා රටේ විශාල දියුණුවක් ඇති වෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඊයේ මතුගමදී පළ කළ අදහස්. මෙච්චර කාලයක් සිරිකොතේ ලැකල හිටපු වික්‍රමසිංහ මහත්තයා දැන් සිරිකොතෙන් ගමට එන්න පටන් අරගෙන ගියේ ඉරිදා සංදර්ශනයක් දීලා පෝස්ටර් ගහලා සිරිකොත ගමට කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. සාමාන්‍යයෙන් පක්ෂයක් ගමට යනවා කියලා කියන්නේ පෝස්ටර් ගහලා මාධ්‍ය සංදර්ශනයක් දීලා කරන්න ඕනක් නෙමෙයි. දේශපාලන පක්ෂ ගමට යන්න ඕන. මන් දැක කවුද කියලා තිනවා ගම සිරිකොතට එන්න කලින් සිරිකොත ගමට ගියේ කොහොදයි කියලා. ඇයි එක්සත් ජාතික පාක්ෂිකයා ගැන නොබලපු වික්‍රමසිංහ මහත්තයාට හදිස්සියේ ගමට යන්න හිතක් පහළ වුණේ මොකෝ? එතුමා ඉස්සරහ අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. පක්ෂ නායකත්වය බේර ගැනීම අභියෝගය. මොකක් හෝ ජාතික මැති වර්ණයක් එනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු කියනවා රනිල් එක්ක නම් බෑ කියලා. ජනාධිපතිවරණයක් යම් මෙහෙකින් නාවොත් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද?
එයා රනිල් නොවන්නේ නම් රනිල්ට ඒ මොහොතේම එක්සත් ජාතික පක්ෂ නායකත්වය නැති වේ. එයා රනිල් වන්නේ නම් ඡන්දයෙන් පස්සේ නායකත්වය නැති වෙනවා. ඒ අභියෝගය ඔළුවට ගැහුවට පස්සේ එතුමාට යාපනය යන්න හිතෙනවා, උතුරේ දවස් දෙක තුන සංචාරය කරන්න හිතෙනවා, රංගේ බණ්ඩාර ළඟ තියාගෙන කැබිනට් ඇමතිකමක් දෙන්න ඕනේ වැඩ කරා කියලා ප්‍රශංසා කරන්න හිතෙනවා, සිරිකොත ගමට ගෙනියන්න හිතෙනවා, පහළ මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරන්න හිතෙනවා. එයාට අභියෝගය ඇවිල්ලා රට ගැන නෙමෙයි, මේ ආර්ථිකයේ හදන අභියෝගය නෙමෙයි, වික්‍රමසිංහ මහත්තයා බාර ගන්න අභියෝගය ඔන්න තමන්ට පක්ෂ නායකත්වයේ බේරා ගැනීම අභියෝගය. මාපියවරුන් තම දරුවන්ට යහපත් අනාගතයක් සකස් කර දීමට අනේක විද කැපකිරීම කරනවා. හිසට සෙවණක්, කුසට අහරක්, ගතට ඇඳුමක් නොමැතිව දිලිඳුකමට අභියෝග කරන එවන් මාපියවරුන් මේ රටේ ඕනෑ තරම්. මෙතැන් සිට අපි ඔබට කියන මහියංගනේ ගයත්‍රිගේ සහ මෙතුන්ගේ කතාව එවන් කතාවලට එක් උදාහරණයක් පමණයි. මේ පොල් රොටිය මහමග යන කවුරුන් හෝ මිලදී ගතහොත් එයින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ හා අසරණ බවකගේ කුසගින්න නිවෙනවා. 11 හැවිරිදි ගයත්‍රි දිල්ෂානි, 15 හැවිරිදි මෙතුන් දිල්ෂාන් බහියංගලිය සුරපුර මාසන්තියේ පදික වේදිකාවෙන් දිනපතා එහා මෙහා යන ජනතාවට නුපුරුදු මුහුණු නෙවේ. සතුට පිරි ළමා වියකට සෙවනතුන් මේ දරුවන්ගේ නිවසට අවාසනාව පැමිණියේ ඔවුන්ගේ පියා පිළිකාවක් නිසා මිය යාම හේතුවෙන්. මහත්තයත් එක්ක රජ රස්සාවක් කරේ ඉඳන් හිටියා. කරදරයක් තිබුණේ මහත්තයට පිළිකාවක් හැදිලා අවුරුදු 3ක් 4ක් විතර අසනීපෙන් එක තැනක හිටියා. ඒ අසනීපේට ගොඩාක් හේදම් කරා, ගෙදර තිබුණ හැමදේම නැති වෙන තත්ත්වෙටපත් වෙලා හොඳටම අසරණ වුණා. අසරණ වුණාට පස්සෙම නැති වුණේ. පියාගේ අභාවයෙන් පසු පවුලේ බර කරටගත් මව මේ සියල්ලන් වෙනුවෙන් දරා සිටින්නේ දැඩි වෙහෙසක්. උදැසන කාලයේ දරපලා කීයක් හෝ හරිහම්බ කර ගැනීමට වෙහෙසෙන ඇය රාත්‍රිය පුරා පුරුටි විකුණා නිති වරමින් මහමග ගත කරන්නේ දරුවන්ට යහපත් ජීවිතයක් ලබා දිය යුතු නිසායි. අග හික කම්වලින් මිරිකෙමින් හිමි හිමින් දවස ගෙවන සිය මව ඉතා අසරණ බව හොඳින් දන්නා මේ දරුවන් සඳ මඩලක සිහින හැර තමා දෛවයේ සරතමට මුහුණ දී සිටිනවා. මට කර කියා ගන්න දෙයක් නෑ. ළමෙක් නිසාට උඹට අරන් එන කාර් දුකක් මට ඒක කරන්න දෙන්නේ. පහල් තරන ස්කූල් යනකොට ඒකම ඉතින් ඒගොල්ලෝ අතපය හොදගෙන මෙතෙන් දෙන්න ලෑස්ති වෙනවා. ඇවිල්ලා පාඩම් කරන්න ස්කූල් එකට ටික කරගන්න මෙතන තමයි. පාන්දර දෙක විතර වෙනවා මම මෙතන යනකොට. ආපහු හැරගෙන එක් කරගෙන ගිහිල්ලා ආයෙත් ඒ පැය දෙක තුන නිදාගෙන ආයෙත් පහ මාට විතර හැරිනවා. කුලයන් බෑ කියන්නේත් නෑ. ඉක්මනින් හැත්තල යනවා දෙන්න. ජීවිතේ ජය ගැනීමට එකම මඟ අධ්‍යාපනයයි. ඒ බව දන්නා මේ දරුවන් හැකි සෑම දිනකම පාසල් යමින් කළ හැකි උපරිම කැපවීම කරමින් අකුරු කරන්නේ සිය මවට ශක්තියක් වෙමින්. ජීවිතේ ජය ගන්නට මඟක් සොයා ගැනීමට දුකසේ උත්සාහ කරන මේ මල් කෙකුළු බොහෝ දෙනාට ආදර්ශයක්. එහෙත් ඔවුන්ට පිළිසරණක් නම් අත්‍යවශ්‍යයි. ගෙදර හරි තවිතුරු සම්පූර්ණ වැඩ ටික ඉවර කරලා බෝඩින් කරගන්න වගේ පුළුවන් තවම නිසා තව මල් පැල ව්‍යාපාරයක් කරන ඇන්තූරියන් සාර්ථක විදිහට කරගන්න විදිහක් නැහැ. ගෙදර වීදමත් එක්ක ඉතින් මට කවුරු හරි මේකට අතින් දීලා උදව්වක් කරනවා නම් මට හොඳට ඒක කරගෙන යන්න පුළුවන්, කරගෙන යන්න හයියක් තියෙනවා. ත්‍රිපිටකාභි වන්දනා සතියේ දෙවැනි දිනය අදයි. තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාවට පූර්වගාමීව මෙම සතිය ක්‍රියාත්මකයි. සියලු බෞද්ධ රටවල සහයෝගයද ඇතිව ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමේ ජාතික මහෝත්සවය පැවැත්වෙන්නේ ලබන 23 වැනිදායි. ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී. ඊට සමගාමීව නම් කළ ත්‍රිපිටකාභි වන්දනා සතියේ දෙවන දිනය වූ අද මෙරට දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කෙරුණා. කර්මාන්ත හා වාණිජ කඩතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ අදට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් අද දවස පුරා වැඩසටහන් රසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ මාතර මාලිම්බඩ අතුරුලිය හා අකුරස්ස කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ තෙලිච්චවිල ලංකා සතුස මධ්‍යස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වුණා. මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වෙන් පැවැත්වුණේ ඉන් අනතුරුවයි. මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා අද දහවල් මාතර එසදින්නකරේ ප්‍රේක්ෂකර්ම සමුපාකාර සමිතිය වෙත පැමිණියා.
එහිදී බුද්ධිකපතින මහතාගේ ප්‍රධානත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් පැවති අතර සේවකින්ගේ ගැටළු පිළිබඳවද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. මේ රටේ සමහර දේශපාලඥයන්ගේ හැසිරීම භාවිතයේ කල් ක්‍රියාව තුළ වර්තමාන තරුණ පරම්පරාවට දේශපාලන ක්‍රමය ගැන දේශපාලඥයන් ගැන තියෙන වෛරය. ඒ වෛරයට පාත්‍ර නොවි දේශපාලනය කරන කෙනෙක් මම. රටේ ජනතාවගේ ඌනාය පාකම් වෙනුවෙන් පෙනී ඉන්න මම මටම ගැළපෙන විදිහට තමුන්නාසලා පැලේ හිටවන්න සූදානම් කරපේ ගැන මම තමුන්නාසට ඉස්සුදුවා. මෙම උත්සවයෙන් අනතුරුව මාලිම්බඩ කිරිමිටි මුල්ල ශ්‍රී සුමනාරාමය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවන පංචමහා දේවාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළා. මේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා කිලිනොච්චේදී පළ කළ අදහස්. තෝපූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිබඳව සම්බන්ධන් මහත්තයා ඊයේ අගමැතිතුමාට ලියුමක් යවලා තිබුණා. මේක ඇත්තටම ජනතාව රවට්ටන වැඩක්. දෙමළ ජාතික සඳහනේ මේ පිරිස හුඟක් වෙලාවට ඉන්නේ රනිල් වික්‍රමසිංහ සමග. ඒ නිසා අගමැතිට කෙලින්ම කියලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්නේ. මේ සැලැස්මෙන් දෙමළ ජනතාවට අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඔවුන්ට හැකියාවක් තියෙනවා එළඹෙන අයවැය ඡන්ද විමසීමේදී රජයට විරුද්ධව ඡන්ද දෙන්න. එයාලා කවදාවත් එහෙම කරන්නේ නැහැ. වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඡන්ද දෙනවා. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව දිවයිනපුරා දුෂ්කරතාවලින් යුත් දහම් පාසල්වල ගොඩනැගිලි 214ක් ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. එහි සමාරම්භය අද හම්බන්තොට බෙලියත්ත ප්‍රදේශයේදී පැවැත්වුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දුෂ්කරතාවලින් යුත් මෙරට දහම් අධ්‍යාපනික ආයතන නගා සිටුවීමේ අරමුණින් ක්‍රාත්මක සිසු දහම් සෙවන වැඩසටහන යටතේ මෙම ගොඩනැගිලි ඉදිකෙරෙනවා. ඒ යටතේ ඉදිකෙරෙන එක් දහම් පාසල් ගොඩනැගිල්ලක් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වැය කෙරෙන මුදල රුපියල් 140ක්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙලෙස මුල් කළ තැබුණේ හම්බන්තොට දම්මුල්ල බෙලියත්ත පුරාණ විහාරස්ථානයේ සුදම්මදින්න දහම් පාසලේ ඉදිවන නව දහම් පාසල් ගොඩනැගිල්ල වෙනුවෙන්. මම අද කැමති මුළු රටටම නිවේදනය කරන්න ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත් කිරීමේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ උදාරතර ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඊළඟ පියවරට දහම් පාසල් 500ක් එකවරම එක දිනයක මේ රටේ සම්පත් ඌනතාවයන් වලින් පෙළෙන විහාරස්ථාන 500කම අපි වැඩසටහන ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවායි කියන එක මම බොහොම සතුටෙන් ආඩම්බරයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.